Ekasia asua, glukosa la sapek chanaku skande sewa, ekasia asua. Eita pasu buta sulfuric kolali hewa, kia da buta, ekwara deka, tis deka wara keka, dasu wara katara, okom eka dukara buta, anu watai. Dan buta onna sulfuric kenakang obawa genau. Ila kada buta ammonia wala soenoa, balana buta ammonia kiana sangyoge. Sapeksha anuka skandaya soyenawa edawara putha onna NH3 NH3 wala putha sapeksha anuka skandaya soyanne nitrogen wala 14 nitrogen la kiyada ekkenai hydrogen wala kiyada putha ekai eyala 3 dena 14 3 kiyada putha 17 om putha eyage thonna hari nitrogen wala putha sapeksha anuka skandaya kiyada 17 ekak jatta ඊළඟට බලන්න පුතා ඔක්ටේන් වල ඊළඟට දුන්නා මොනවද පුතා ඔක්ටේන් වල දුන්නා ඊළඟට ඔක්ටේන් වල දුන්නා C8H18යි ඔක්ටේන් වල C8H18යි කො බලන්න පුතේ ඔක්ටේන් වල කීයද ආවේ සාපේක්ෂ අණුක ස්කන්ධය මෙතන 12වරක් 8 මෙතන දාන එක් පාරක් 18 එහෙනම් 12වරක් අට 96යි මෙතන 18යි කීයද පුතා ඔක්කොම 114යි 114 12වරක් අට 96යි 100යි 114යි උතර බලන්න පුතේ 114ක් එනවා C8H18යි ඒ කියන්නේ පුතා ඔක්ටේන් වල C8H18යි ඔක්ටේන් වල 114 බාන් පුතේ ඊළඟට ඔයගොල්ලොන්ට දෙනවා පුතා දැන් 108H18යි ඔක්ටේන් 114යි ඊට පස්සේ පුතා මේ යූරියාවලත් සම්පූර්ණ කරගන්න යූරියාවල ගත්තහම පුතා මේ විදියට යූරියාවල 60ක් එනවා 12වරක් 1යි 16වරක් 1යි නයිට්‍රජන්ට 14 වරක් 2යි හයිඩ්‍රජන් වලට 4යි එක්වරක් 4යි එතකොට ඔක්කොම එකතු කරා පුතා 60යි ඔන්න පුතා එතනට එනකන් ආවා දැන් ඔබට ඉවරයි මේ වෙනකොට හතක් ඉවරයි ප්‍රධාන ඒවා හතක් ඉවරයි දැන් මේක මකනවා පුතා ඊට පස්සේ 8 ඉඳන් දැන් ඊළඟ ටික බලමු මේ ටික ඔක්කොම සම්පූර්ණ කරමු පුතා ඊළඟට හරි දැන් බලන්න පුතා 8 ඕගොල්ලොන්ට තියෙන්නේ ඔක්ටේන් ලිව්වා දැන් තියෙන්නේ පුතා සුක්‍රෝස් මෙතන පුතා 1වරක් 22 16වරක් 11 කීයද ආවේ පුතේ 16වරක් 11 හරිද බාන්න C12යි H22යි O11යි C12යි H22යි O11යි හදුවද පුතේ C12යි H22යි O11යි මෙතනම 12වරක් 12 144ක් තියෙනවා මෙතන කීයද පුතා 22යි මෙතන පුතා 16වරක් 11වරක් වලින් ගන්න කියලා එසිය 11වරක් 66යි 6ක් ඉදරුයි 11වරක් 1 11යි 17යි 176යි හරි එතකොට පුතා ඔක්කොම එකතු කරනවා කීයක් ආවද 4යි 2යි 6යි 6යි 12යි මෙතන 15යි 2යි 17යි 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 34යි 342යි එහෙනම් බලන්න පුතේ ඔබට සුක්‍රෝස් වල ආවද කියලා 342යි සුක්‍රෝස් වල ආවද බලන්න පුතේ 342යි සුක්‍රෝස් වල 342යි සුක්‍රෝස් වල 342යි සුක්‍රෝස් වල 342යි
ඊළඟට බලන්න පුතේ සුක්‍රෝස් වලට පස්සේ මීතේන් තියනවා පුතේ සම්පූර්ණ කරන්න මීතේන් එතකොට පුතා මීතේන් වල CH4 පුතා CH4 හරි ආ නවෙනි එක CH4 එහෙනම් පුතා කාබන්ගේ 12යි 12 වරක් එක හයිඩ්‍රජන්ගේ 1 වරක් 4 12යි 4යි කීයද පුතා 16 ඒ වගේ ඒවා ඉතින් ලේසි 12යි 4යි කීයද පුතා 16 ඊළඟට පුතා 10 වෙනි එක ඔගලොන්ට කතා කරා යූරියා ඒකේ 60ක් ආවා ඊට පස්සේ පුතා ඊළඟට ඇස්පිරින් මොකද පුතා 11 වෙනි එක ඇස්පිරින් ඇස්පිරින් මොනවාද පුතා ඇස්පිරින් ඇස්පිරින් වල පුතා කොහමද හොයන්නේ C ඇස්පිරින් වල සූත්‍රය පුතා C 8යි C 9යි H 8යි O 4යි C 9යි H 8යි O 4යි එනම් පුතා සුළු කළා හදන්න තියෙන්නේ 12 වරක් 9 ධන 1 වරක් 8 ධන 16 වරක් 4 16 වරක් 4 එතකොට පුතේ 12 වරක් 9 108යි මෙතන 8යි කීයද ආවේ ආකාශ 16 වරක් 4 64යි කීයද ආවේ ඇස්පිරින් වල 100 කීයද ආවේ බාන ඇස්පිරින් වල 12 වරක් 9 108යි 4 8යි 16 100 16යි 16 වරක් 4 64යි 100 16යි 64යි 180 බාන දරු 180යි ඒ ඇස්පිරින් වල පුතා ඊට පස්සේ ඇස්පිරින් වලට පස්සේ පුතා ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා පැරසිටමෝල් වල පැරසිටමෝල් වල එතන පුතා අර ඉස්සලා මං කිව්වේ 108යි H9යි කියලා ඒ ආන 108යි H9යි ඊට පස්සේ පුතා NO2 108යි H9යි NO2 පැරසිටමෝල් පැරසිටමෝල් එතකොට පුතේ මේ පාඩමේ අවසානයේ තියෙනවා ඒක ඒ සංයෝග ටික 12 වරක් කීයද පුතා 8යි මෙතන පුතා 1 වරක් 9යි ධන 14 වරක් 1යි ධන 16 වැඩි කිරීම 2යි එතකොට පුතා රචනා රාශියක් ආවොත් විකටම හදාගෙන යන්න ඕන 12 වරක් 8 96යි මෙතන 9යි මෙතන 14යි 32යි 96යි 9යි 105යි 105යි 14යි 119යි 32යි 151යි බාන පුතේ ඔය විදියට ඒ සියල්ල හදාගත්තද කියලා ඔක්කොම එකතු කරාම පුතා 151යි බාන පුතේ ඔය විදියට සම්පූර්ණ කරගත්තද බලන්න එතකොට නැවතත් ඒ සංයෝග ටික කියන්නම් ඕගොල්ලොන්ට පුතාලා නැවතත් ඒ සංයෝග ටික ගලපන්න බලන්න පළවෙනි සංයෝග ඔයගොල්ලෝ පෙරලා ගන්න පුතා 133 පිටුව 133 පිටුවේ මේ සංයෝග ටික දිනනවා මම දුන්න ඒවා ටික පුතා 1 කාබන් ඩයොක්සයිඩ් 2 ජලය 3 ඔක්සිජන් වායුව 4 පුතා ග්ලූකෝස් 5 සල්ෆියුරික් 6 ඇමෝනියා 7 ඔක්ටේන් 8 සුක්‍රෝස් 9 මීතේන් 10 යූරියා 11 ඇස්පිරින් 12 පැරසිටමෝල් එච්චරයි දුන්නේ ඒ ටික දුන්නේ ඊළඟට පුතා දැන් අපි මෙතනදී පුතා බලාගන්න මේ එකතු කරපු විදියට පුතා එකතු කරලා අපිට පුළුවන් පුතා ඔය සාපේක්ෂ අනුක ස්කන්ධය සොයාගත්තා වගේම තව වචනකින් අපිට කියන්න පුළුවන් සූත්‍ර ස්කන්ධය සොයනවා කියලා. මොකද පුතේ? සූත්‍ර ස්කන්ධය සොයනවා කියලා. එතකොට පුතේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් සෝඩියම් ඔය බලාගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය සොයන්න කියනවා. අරකමයි පුතේ.
අරකමයි ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෙවීමමයි සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය සොයන්න කියනවා. එතකොට පුතා කොහොමද ඔයා ලියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලියාගත්තා සූත්‍ර ස්කන්ධය සොයනකොට අර විදියටම මෙයාට කීයද පුතා දෙන ආගය 23යි. මෙයාට දෙන ආගය කීයද පුතා 35.5යි. ඔක්කොම කීයද පුතා 58.5යි. තොර සූත්‍ර ස්කන්ධයත් අපි ප්‍රකාශයටපත් කරන්නේ අර ලෙසමයි 58.5 කියලා. එතකොට සූත්‍ර ස්කන්ධය ප්‍රකාශ කරන බලන්න අච්චුමත ඒ වගේ ඔයගොල්ලන්ට ගණන් ඒ කියන්නේ ඒ වගේ ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න තියෙනවා. ඉතින් මේ පාඩම ඉතාල වැදගත් පාඩමක්. එතකොට සූත්‍ර ස්කන්ධය සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය කොපමණද කියලා අහුවා 58.5. ඊළඟට පුතා බලන්න ඔයගොල්ලෝ සියලු දෙනා දැන් තව සංයෝග කීපයක් අරන් සූත්‍ර ස්කන්ධය සොයනවා පුතා. දැන් පළවෙනි ඊට පස්සේ ඔබ ලියාගන්න දැන් මේ ඔන්ලයින් ඉන්න දරුවෝ ලියාගන්න පාත සංයෝගවල සූත්‍ර ස්කන්ධය සොයන්න කියලා. හරිද? එතකොට ඒකට අදාළව දැන් ඔන්න පුතා සංයෝග ටික යනවා පාත සංයෝගවල සූත්‍ර ස්කන්ධ සොයන්න. මෙන්න පුතා එක සෝඩියම් ක්ලෝරයිඩ් ඔන්න පාත සංයෝගවල සූත්‍ර ස්කන්ධය සොයන්න. ඊට පස්සේ දෙවෙනි එක බලන්න සූත්‍ර ස්කන්ධ සොයනවා කැල්සියම් කාබනේට් උඩ. දෙවෙනි එක කැල්සියම් කාබනේට්. එතකොට පුතා කැල්සියම් කාබනේට් ගන්නවට කැල්සියම් වල 40යි පුතා. 40 වැඩි කිරීම 1. ධන පුතා 12 වැඩි කිරීම 1. ධන 16 වැඩි කිරීම 3. ඉතින් දැන් මෙතන සුළු කිරීමක් තියෙන අවසානයේ 40 එක 40යි 12 එක 12යි 16 තුන 48යි. ඔක්කොම එකතු කරාම පුතා 100යි. ඉතින් අපි නම් පුතා සාමාන්‍යයෙන් ඕවා මතක තියාගෙන ඉන්නේ යූරියා වල කීයද 60යි, කාබන් ඩයොක්සයිඩ් වල කීයද 44යි, ග්ලූකෝස් වල කීයද 180යි. අපි එහෙම මගේ නම් මතකේ තියෙනවා පුතා. එතකොට අර ගානකදී ආවොත් එහෙම අපිට එච්චර සුළු කරන්න දෙයක් නැහැ. හරි, ඒ නිසා බලන්න ඔය විදියට අවබෝධ කරගන්න පුළුවන්. හරි, එතකොට පුතා මෙන්න දෙවනි එක්කෙනා හැදුවද බලන්න සියලු දෙනා කැල්සියම් කාබනේට් වල සූත්‍ර ස්කන්ධය සෙව්වද. ඒක දීලා තියෙන අච්චු පොතේ. ඊට පස්සේ බලන්න අපේ තුන්වෙනි එක්කෙනා ඊළඟට මැග්නීසියම් සල්ෆේට්. එන්න පුතාලා දැන් සියලු දෙනා මැග්නීසියම් සල්ෆේට් වල සූත්‍ර ස්කන්ධය සොයමු. කතා කරන්න නැතුව සියලු දෙනා වහාම මේ පිළිවෙලට මේ වැඩ කොටස් ටික කරන්න ඕන පුතේ. හරිද? දැන් එන්න තුන්වෙනි එක පුතා. දැන් බලන්න දැන් ටක්ක් ගාලා පුතා ඔන්ලයින් ඉන්න දරුවෝ සටහන් කරගන්න මම ඩියුට් එක දාන්න. ඔබ දැන් පළවෙනි එක ලිව්වා, ඊට පස්සේ දෙවෙනි එක ලිව්වා සූත්‍ර ස්කන්ධ සොයන එක. දැන් තුන්වෙනි එකට එන්නේ. එතකොට පුතේ මෙතන ඉඳන් ගන්න ටක්ක් ගාලා මැග්නීසියම් සල්ෆේට් ගන්න පුතා. ඔයාලා ඔය වචනේ ලියන්න. ඒ වචනේ ලියන එක අවශ්‍යයි පුතා. හරිද? මැග්නීසියම් සල්ෆේට්. හරිද? මැග්නීසියම් සල්ෆේට්. තොර මැග්නීසියම් සල්ෆේට් වල සූත්‍රය පුතා MgSO4. ඔන්න ලිව්වා මැග්නීසියම් සල්ෆේට්. ඔන්න සූත්‍රය ලිව්වා MgSO4. ඒක හදලා තියෙන්නේ. නමුත් පුතා ඔබ බලන්න ඒක ඔබ සුරු කරලා දැන් පොතේ ලියනවා නම් 12 එක 12යි. ඊට පස්සේ පුතා සල්ෆ වල 32යි. 32 වරක් එක කීයද පුතා 32යි. 16 වරක් කීයද පුතා 4යි. 12 එක 12යි. මෙතන 32යි. මෙතන පුතා 64යි. ඔක්කොම එකතු කරනවා පුතා මැග්නීසියම් සල්ෆේට් වල. එතකොට හොයන්න මෙතන පුතා 32යි 12යි කීයද 44යි. 44යි 64යි කීයද පුතා 100 කීයක් වෙනවද? මැග්නීසියම් වල 24යි මෙතන, සෝරි. මැග්නීසියම් වල 24යි. එතකොට 24 ගත්තට පස්සේ බලන්න පුතේ 24 ගත්තට පස්සේ මෙතන 24 එන්නේ. එතකොට 32යි 24යි 56යි. රාශි පුතා 120ක් වෙනවා එතනදී සුළු කරා. බාන දරු. හරි. එතකොට දැන් මම බෝඩ් එකේ හදනකොට කො මේ පුතා යසිට්වා හැදුවද? මේක හදාගත්තද? නෑ, සම්පූර්ණ හදමු පුතා. සාපේක්ෂ අනුපස්කන්ධ සොයන්න කියලා ගන්න කට්ටක් ගාලා. ඊට පස්සේ ලියන්න පුතා ඇලුමිනියම් සල්ෆේට්. දැන් මාත් එක්ක හදමු සියලු දෙනා. ඇලුමිනියම් සල්ෆේට්. මේක ඉදා යම් සියලු දෙනා. ලියන්න ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් සල්ෆේට් කීයද පුතා? ඇල්මිනියම් වල සාපේක්ෂ අණුක ස්කන්ධය
kiyada aluminium wala sapeksha anupaspandaya dan puthe wede karana nan hariyata karanna me widiyata putha aluminium sulfate dan puthe aluminium vibhagata aluminium sulfate wala oyata hoya me liyanda enna puluwa hari da edota aluminium sulfate wala liyanda awoth onna soothrayak liya ganna wenawa aluminium liwwa sulfate liwwa edota putha aluminium ge samujathawa sulfate gawa Enam sulfate ke sanggulnya tahu aluminium gak, uang ke ketika mereka kanuga menyekaran buluan aluminium sulfate dalam suhutnya hoyan. Itu pas sabu tahu sahabat yang sanggup sekarang tuh dengar, ekani sa, ekak kita luak keragaman nepa. Itu kota, oba sahaman yang sahabat yang sanggup sekarang dia galapan aku nabu tahu, eh mulut rabi itu yang paramanu kramang ke wagi kia dabu tahu degunya. Eh mulut rabi itu yang paramanu kramang ke wagi degunya tamai bu tahu sahabat yang sanggup sekarang dengar nih. Obat apa tahu sahabatnya permainan kesukaan dekat nih sahabat permainan kesukaan dia di ilat ina apa tahu wagua ekasia visituna video ya wagua tiap ekasia visituna video ya wagua apa tahu sandaran kalau dia nih mah yang apa tahu visi hatai enak visi hatai edikiri mau apa tahu dekat dana apa tahu salva wala kia dah 30 dekai 30 dekai edikar nih apa tahu tuh nih metana apa tahu dasi ayi oksigen nolah ya lah hatar warat tuh na kia kino tuh buta dolah hat kino itu oyok kom ready bela sama buta utara itu no itu orang buta visi hatar deka kia tuh buta panas hatar ay tista warat tuh na kia tuh buta anu hay dasi warat deka kia tuh buta tis deka itu oyok kom ya katukar sama buta kia kena ada hatar ay hay dahay deka dolah ikat kitu ruin Hai, pahalawai dahata. Kiya dahave balan ruta. Kiya dahave. Hari dah, dahase warat dolama. Hari dah, metan dahi dahase warat dolama. Dola sarak kaya hatta deka hatak kituru dola sarak ke dola hatai dahana ve. Eto wadu buta hatarai hai dahaya deka dola hai kak kituru hai hai nama pahalawai dahana ve pahalawai tisa dahai. Tunsi hatati deka dahave. Bahan putih hatala takgara. Hari? Aluminium sulfate. Visya tora deka mana satarai, tis dewa ratu na, anu hayai, dasi wara dola, dola sarap pahala gato deka si asua deka si anu dekai, dola sarap dasi, eta wara buta ilaka deka tukar na, tunsi hatalis deken, amane, ban bumi hari de, tunsi hatalis deken, Bahan buta memang yang ne sutra skandha vidya ta tusya hatalis deka awad bahan. Sutra skandha vidya ta tusya hatalis deka awad bahan. Harita buta awad. Deng oya mukha doya khatakaran ne deng silu dena buta vede vitarai. Hari dah, dan mereka, ekah ibaran ang ila ke kat dekannya, tak galak kerana buat ada, tahu bodap tiennu ameter. Ila kat dekat buat calcium hydroxide. Hari dah ila kat dekat calcium hydroxide. Pan buat calcium hydroxide. Mereka ibaran daru calcium hydroxide lah ada. CaOH twice. CaOH twice. Calcium wala kiri ada buat hataliai. Hataliya wedi kirima puta ekai oksigen wala kiyada puta 16 ay 16 wedi kirima dekai hydrogen wala puta ekai ekwara deka dekai 40 ay 10 32 ay ඊට පස්සේ දෙකයි ඔක්කොම කීයද puta 74 ay අනේ පුතේ 74 ay Itu orang silu deh nam, bahan sedmi. Orang ini kan liar aja nabi tuh, tetek gala. Wede pilih wala itu anna. Dan buta obat pahak kalau yorai memenuh kota. Calcium hydroxide tamai pasu niya kah gatte. Calcium hydroxide. Tiap nabi tuh mana kalau dia nana sulu kiri mati enne. Itu orang sulu kiri mau ada paddle enne tuh hari itu kerja nanti enne buta.
ඊළඟට බලන්න පුතා නැදන්ට නැකන් අවසන් ඊළඟට පුතා පොටෑසියම් නයිට්‍රේට් ඒව දන්නේ නැත්තම් ලියා ගන්න පොටෑසියම් නයිට්‍රේට් KNO3 එතකොට පුතා පොටෑසියම් වල කීයද 39 වැඩි කිරීම එක දන නයිට්‍රජන් වල පුතා 14 14 වැඩි කිරීම එක දන 16 වැඩි කිරීම 3 කීයද ආවේ ඔබාන උත්තර දාන්න පුතේ කීයද ආවේ දැන් සොලු කරන්න පුතේ 39යි 14යි 48යි කියලා පුතා උත්තරේ එතකොට මෙතන 48යි 58යි 62යි 71යි 81 91 101 හරි 101යි පොටෑසියම් නයිට්‍රේට් වල පුතා 101යි KNO3 පොටෑසියම් වල කීයද පුතා 39යි නයිට්‍රජන් වල කීයද 14යි ඔක්සිජන් වල කීයද පුතා 16යි සුළු කරහම පුතා 39යි 14යි 453යි සුළු කරහම ඔක්කොම 101යි හන්නේ පුතේ චුටි චුටි සුළු කිරීම වැරදි වෙනවා ඒවා හදාගෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න අර පැත්තෙන් කරගෙන යන්න ඉතුරු ටික පුතේ ආපහු නැත්තම් ලොකු ඉඩක් ගන්න ඕනේ නැහැ මේ පැත්තෙන් කරන්න බාන් දරු තව තියනවා පුතා තුනක් තියනවා හතරක් තියනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බානපුතේ විදුලිය විසන්දු වීමත් සමග ගොඩක් ප්‍රදේශවල කරන්ට් එක නැතුව ඒ ගැටලුව නිසා සමහර දරුවන්ට පන්ති වලට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මහ විශාල ප්‍රශ්නයක්. ඉතින් හැකි පමණ පුතා ෆිසිකල් පන්තියට සහභාගී වීම සිදු කරන්න. එතකොට ඔන්ලයින් පුතා පුළුවන් උපරිම පුතා ඔයගොල්ලෝ වෙනුවෙනුත් වැඩ කොටස් ටික කරගෙන යනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් MgOH2 ඔන්න සංයෝගය ලිව්වා. ඊට පස්සේ ශෂීන් කීයද උත්තරේ? ආ 24 වරක් 1යි. දන 16 වරක් 2යි. දන 1 වරක් 2යි. 24යි 32යි 2යි. ඔක්කොම කීයද පුතා? 58යි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් MgOH2 58යි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් 58යි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් 58යි ඊට පස්සේ පුතා ඇමෝනියම් කාබනේට් වලට එනවා NH4 2CO3 මේ ඇමෝනියම් කාබනේට් පුතා ඇමෝනියම් කාබනේට් NH4 2CO3 ඇමෝනියම් කාබනේට් NH4 2CO3 ඇමෝනියම් කාබනේට් NH4 2CO3 ammonium carbonate. බානුදෙ මෙතන නයිට්‍රජන් වල 14යි මේ ලේසි ක්‍රමය පුතා එළිය දෙකත් එක්ක වැඩි කරා. හයිඩ්‍රජන් වල 1යි එළිය 4 වරක් 2 8යි. මෙතන 12 වරක් 1 12යි. දන 16 වැඩි කිරීම 3. ඕක පුතා මෙහෙම ගන්න එක මට හිතෙන්නේ පහසුයි පුතා අනිත් වැඩ වලට වඩා එතකොට ඔක්කොම එකපාර ඉවරයි නැත්නම් වගු වගු වැඩි කරනවට වඩා ඒ නිසා බලන්න පුතේ ඔය තාලේ හරි අවබෝධ කරගන්න ඔබ මේ ගණන් හදනකොට
සුළු කරනවා පුතා කීයද ආවේ 28යි මෙතන 8යි මෙතන පුතා 12යි ආකාශ් කීයද ආවේ 10^3 48යි ආ 96 96 ammonium carbonate 96 ammonium carbonate 96 ammonium carbonate 96 ඊළඟට බලන්න පුතා ඊළඟ එක calcium bicarbonate දැන් කවුරු හරි දන්නේ නැත්තම් මේ විදිහට ලියන්න පුතා calcium bicarbonate calcium bicarbonate ohm calcium liwwa harida ohm bicarbonate liwwa harida ohm liwwa dan oy liwwe calcium uy bicarbonate uy calcium wala dekaak tiyenawa eka denawa kaatada putha bicarbonate gawata bicarbonate wala ekai eka dunnaham metanta cm ay ඊට පස්සේ පුතා සුළු කරනවා 40 වැඩි කිරීම පුතා කීයද 1 ධන හයිඩ්‍රජන් වල කීයද පුතා 1යි 1 වැඩි කරනවා කීයද පුතේ 2 ඊට පස්සේ පුතා කාබන් වල 12යි එයා වරහන් තුලින් වැඩි වෙනකොට 2කින් වැඩි වෙනවා ඔක්සිජන් වල පුතා 16යි 3 වරක් 2 කීයද පුතා 6යි ඉතින් ඔය සියලු සෙට් එක පුතා එකට වැඩි වෙලා එනකොට උත්තරේ අපිට ගලපන්න පුළුවන් එහෙනම් කෝ බලන්න දරුවෝ උත්තරේ ගලපපු අය බලන්න ඔබ සියලු දෙනා මේක සම්පූර්ණ කරගන්න කැල්සියම් බයිකාබනේ පානසෙත් මේ උත්තරේ දාන්න බලන්න කීයද ආවේ පුතේ කැල්සියම් බයිකාබනේ මෙතන 40ක් එක පුතා 40යි 2වරක් එක 2යි 2වරක් 2 කීයද 24යි 16වරක් 6 96යි එතකොට පුතේ ඕක ඕනනම් හිතෙන් එකතු කරාගේ 96යි 24යි 120යි 122යි 162යි කියලා. එහෙම නැත්නම් පුතේ මේ අගවල් වැඩි කරනවා. එකතු කරමු. 2යි 6යි 12යි. ඊට පස්සේ පුතා එකක් ඉතුරුයි. 5යි 7යි 16යි. කසිය 62 නේද පුතේ? 162 නෝ. 162. මේ හැදුවේ පුතා කැල්සියම් බයිකාබනේ. 162යි සූත්‍ර වැරදුනොත් සූත්‍ර ස්කන්ධය වරදිනවා ඒ නිසා සූත්‍රය හරියට ලියා ගන්න ඔබ වග බලා ගන්න ඕන සාපේක්ෂ අණුක ස්කන්ධය සොනකට සූත්‍ර වැරදුනොත් වැරදි අවසන් එක පුතා අදහන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් වල 23යි 23 වැඩි කරනවා එකෙන් ඇයි එක්කෙනා නිසා ඔක්සිජන් වල 16යි වැඩි කරනවා එකෙන් එක්කෙනා නිසා හයිඩ්‍රජන් වල 1යි වැඩි කරනවා එකෙන් එක්කෙනා නිසා 23 දන 16 දන 1 ඔක්කොම 40යි ඔක්කොම 40යි මම ඔක්කොම ටික හදුවා පුතා හරි ඊට පස්සේ එතකොට ඔබට මේක තේරුම් ගන්න පාසු වෙනවා පුතා ඒකයි මේ ඔක්කොම හදුවේ ඒ අනුව පුතා බලන්න සිළු දනාව සම්පූර්ණ කරගත්තද කියලා දැන් මේ වෙනකොට ඔබ දන්නවා පුතා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැන දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන දන්නවා සූත්‍ර ස්කන්ධය ගැන දන්නවා හරි සූත්‍ර ස්කන්ධය ගැන දන්නවා ඊළඟට පුතා සූත්‍ර ස්කන්ධයට තව නමක් කියනවා මොකක්ද ඒ නම සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයට තව නමක් කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය තමයි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියන්නේ සූත්‍ර ස්කන්ධය තමයි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියන්නේ එනම් පුතා ඊළඟට අර්ථ දැක්වීමකට යනවා ඒක නිසා මේ ඉතා විශේෂම අර්ථ දැක්වීමක් මේක පුතා අවගාඩ්‍රෝ තමයි මේක හඳුන්වා දුන්නේ අවසානයේ එයාගේ නමින් අවගාඩ්‍රෝ නියතය ලෙසම මේක හැඳින්නුවා අවගාඩ්‍රෝ නියතය අපි සංකේතවත් කරනවා පුතා එල් වල එනම් පුතා ලියමු සියලු දෙනා මේ විදිහට අවගාඩ්‍රෝ ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතා ටියුට් එක තිබ්බට කමක් නැහැ මේ ප්‍රශ්නේ ලියන්න මේක ඉතා වැදගත් Avogadro niyataya handunwan. Avogadro niyataya handunwan.
Avogadro niyataya handunwana. Avogadro niyataya handunwana. Dan ahanna puthe. Dan ahanna. Oisara balanna. Avogadro niyataya handunwana. Hondata balagena inna kalpanawen. Avogadro niyataya handunwana. Dan oy meha balanna dan me meema puthe thiyunuwata ganna ona oluwata. Hari eka nisa avabodha karaganna 100%. Dan putih Avogadro niatnya handurnuannya yangne make me selama katanya me hari itu aubud keragaman upari me itu hari itu om putih kata apa kianne yangne balan mula dravya tibot balagan India board dekat mula dravya tibot api ada kata keragaman mana mana putih sapesha Paramanuka skandeyata katha karana. Mula dravyayak tibbot api katha karanne sapesha paramanuka skandeya. Sanyogayak tibbot eyage katha karanne putha kaatada sapesha anuka skandeya. Sanyogayak tibbot api katha karanne sapesha anuka skandeya. Dan udaharanayak vidiyata mula dravyayak ganna putha oksigen. Dan oksigen ke sapesha paramanuka skandaya kocharada 16 kohomada hoya gatte paramanu kramanke 8 aasanna washen degunayak tiyenawa oksigen ke sapesha paramanuka skandaya putha 16 me 16 putha ganna mona wenda putha gram walin 16 mona wenda ganne putha gram වලින් මේ 16 gram වලින් ගත්තාම එතන හරියටම පුතා මේ මූල ද්‍රව්‍යයක්නේ පරමාණු කොච්චරක් තියනවලුද පුතා 6.022 වැඩි කිරීම 10^23 බලයක් තියනවා කියලා කවුද හඳුන්වා දුන්නේ පුතා Avogadro හඳුන්නුවා හරිද Avogadro හඳුන්නුවා මේ මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එතන පුතා පරමාණු කොච්චරද 6.022 වැඩි කිරීම 10^23ක් තියනවා කියලා. ඊට පස්සේ පුතා මං ජලය ගන්නවා. ජලයේ කීයද පුතා සාපේක්ෂ පරමාණු ස්කන්ධය 18යි. මේ 18 ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන පුතේ පරමාණුද නැහැ. එතන තියෙන්නේ අණු. Anu kocarat tiennau itu puta megram dahatak anu hayai dasama binduai dekai dekai beri kirim dahai wisitunak tiennau anu kocarat itu puta hayai dasama binduai dekai dekai beri kirim dahai wisitunak tiennau dan puta mula drabya nam mana tiennau puta parman sanyogya nam tiennau puta mana ada anu itu kota puta obat awadaya dan ngulur dahagan nama kagde Mea gam dasya ka gatta hama mea ge maula api kiyana puta kiyak tiyanada ekak. Mea gam dasya ka gattot maula kiyak da puta ekak tiyanawa kiyala ganna. Mea gam 32 ka gattot ehenam maula kiyak tiyanada. Ehenam puta dasya ka maula ekanam 32 ka gattot monawada puta maula kiyak tiyanada. Dekai. Enam mona maula dabuta paramanu maula. Paramanu maula. Dan hitana metana panasatarak tiyanawa kiyala. Enam metana gram panasataraka jale anu maula kocharak tiyanawada. Panasataraka jale anu maula kiyak tiyanawada. 18 ka anu maula kiyada puthe ekai. Enam panasataraka me wage kiyak tiyanawada puthe තුනක් තියෙනවා 18ක එක නම් 54ක කොච්චරද අනුමවුල කීයද පුතා 3 ඉතින් බලන්න පුතේ ටික ටික ඒවා අර ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න පුතේ සියලු දෙනා
Ena bute avagadro niyate issala handunnala imu. Ita passe etanin issarahata api weda tika ilagata katha karamu. Liyanna putha. Onayama mooladravyayaka onayama mooladravyayaka onayama mooladravyayaka liyanna avagadro niyathaya handunwan onayama mooladravyayaka sapesha paramanuka skandayata onayama mooladravyayaka sapeksha paramanuka skandayata samana skandayak onayama mooladravyayaka sapeksha paramanuka skandayata samana skandayak gram walin gat kala gram walin gat Gat kala kiwat tamana gram walin gat vita ekama paramanu sankhyawa gram walin gat vita ekama paramanu sankhyawa ekama paramanu sankhyawa atha ekama paramanu sankhyawak atha ema sankhyawa hayadasam binduai dekai deka meka ema sankhyawa hayadasam binduai dekai deka wedi kirima 10 23 ve Ema sankhyawa hayadasam binduai dekai deka wedi kirima 10 23 ve harida oya palaweni taruwa tama avagadro niyataya me atha dakwanne ilanga taruwa oya katha karayapu te kaatada moola dravyayakata itawasse putha sanyogayakata katha karanna ona ilangata liyanna putha Oba tiut teket balan na puta mega abo te karawala tieno ona ama drawieka eki ana puta ඇත්තටම කියනවා නම් ඕනෑම සංයෝගයක් කියන කතාව තමයි එතන තියෙන්නේ නමුත් අච්චුපදය දෙලා දෙන ද්‍රව්‍ය කියලා. ඕනෑම ද්‍රව්‍යක සාපේක්ෂ අනුක ස්කන්ධයට ඕනෑම ද්‍රව්‍යක සාපේක්ෂ අනුක ස්කන්ධයට සමාන ස්කන්ධයක්. සමාන ස්කන්ධයක්. Gram walin gat vita gram walin gat vita ehi gram walin gat vita ehi ekama anusankhyawak atha ehi ekama anusankhyawak atha eya ekadama eya හයදසම බිින්දුවයි දෙකයි දෙක වැඩි කිරීම දහය විසිතුන වැඩි කිරීම දහය විසිතුන වේ වැඩි කිරීම 10 23 වේ
Mema niat ya, memang niat ya. Avogadro niat ya lese handinnya. Itu orang oba wibawa kita avogadro niat ya handurunan daot, oba sarala waki uanang ati oba. Mukagda, orang yang mulai drabya kan, sampai sebarmanu skandia gram valing katu itu, ini paramanu hanya dasar bintu aja kayak dekat dikirim dah harus tunat dia no, saya agak roniya telesa yang dimiliki kila kat terang itu. Itu pas sebutan lian di lama prasnya. Agak roniya telesa handur nol labu ini. Avogadro niyataya lesa Avogadro niyataya lesa iyata niyataya handunnanu labuwe Avogadro niat elas, ihat niat ya handur men lebu ye. Kumana? Kumana? Vidya ajnyata. Kumana vidya ajnyata? Garukiri mak lesal. Kumana vidyajñāṭa garu kirīmak lesada liyanna putā amīdiyo amīdiyo avogadro amīdiyo avogadro Vidyajna. Amidio Avogadro Vidyajna. Amidio Avogadro Vidyajna. Ilangata puta. Avogadro niyate. Ilang prashna puta takala galpanna. Avogadro niyate. Ilang prasne kala panna puta Avogadro niyate Avogadro niyate danata piligena athi agaya kopamanada Avogadro niyate danata piligena athi agaya kopamanada oy sankhyatmaka agaya koi divat wenas karanne pa Avogadro niyate danata piligena ඇති අගය කොපමණද අවගාඩ්‍රෝ නියතයේ දැනට පිළිගෙන ඇති අගය කොපමණද අවගාඩ්‍රෝ නියතයේ දැනට පිළිගෙන ඇති අගය කොපමණද කො බලන්න පුතේ මූලද්‍රව්‍යයකට කතා කරනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට කතා කරා එතෙන්දි කතා කරනකොට පරමාණු බලාගන්න 6.022 වැඩි කිරීම 10.23ට කතා කරා. අතන බෝඩ් එකේ පේන්නේ මේ පැත්තට එන්නේ මොකද? යසිත. 6.022 වැඩි කිරීම 10.23ට කතා කරා. ඒ මූල ද්‍රව්‍යයකට සංයෝගයකට කතා කරනකොට බලාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධයට කතා කරා. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයට කතා කරනකොට 96.22 වැඩි කිරීම 10.23ට කතා කරා. එහෙනම් ඔතන ඔබෙන් අහනවා අවගාඩ්‍රෝ නියතේ අගය කොච්චරද කියලා. එහෙනම් ඔබ පරමාණුකටවත් 90කටවත් නෙමෙයි අපි මෙතෙන්දී අගය ප්‍රකාශ කරන්න පුතේ. එතකොට අගය හරියට දාන්න 6.022 වැඩි කිරීම පුතා 10.23.
අගය දාන්න. 5.22 වැඩි කිරීම 10.23. ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නය. අවගාඩ්‍රෝ නියතය සඳහා ඊළඟ ප්‍රශ්නේ පුතා. හරිද ඔයගොල්ලෝ පුතා මේ ප්‍රශ්න කරන්න වැඩ කරන්න වහන්සි වෙන්න කරන් ගියා කියලා අතාරින්න එපා කොයි වෙලාවකවත් වැඩේ හරියටම යන්න පුළුවන් තරම් ෆිසිකල් පන්තියට එන්න ඇවිල්ලා වැඩ කොටස් ටික සම්පූර්ණ කරගන්න. අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද බලන්න ආකාශ කියන්න අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද කැපිටල් එල් අකුර පුතා කැපිටල් එල් අකුර අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද කැපිටල් එල් අකුර පුතා අවගාඩ්‍රෝ නියතය සඳහා භාවිතාවන සංකේතය කුමක්ද කැපිටල් එල් අකුර හරි දැන් බලන්න පුතේ දැන් බලන්න දැන් බලන්න පන්තිය පටන් අරගෙන අවසන් වෙනකන් කිසිම කෙනෙක් පන්තිය තුල හෝ කතා කරන්න බෑ. ඒක කරුණාකරලා සියලු දෙනාම දැනගන්න. මේ මොකද මේවා පුතා මේ සාමාන්‍යයෙන් අපි මේ උඩින් උඩින් තේරුම් ගත්තොත් විභාගයකට ගියාම ඔයා අසරණ වෙනවා. ඒ එහෙම අසරණ වෙන්න ඉඩ තියන්න බෑ කිසිම දරුවෙක්ගේ. ඒක නිසා හරියට මේ වැඩේ මේ තත්ත්වය හරිම බරපතලයි. ඔයාලට දැනුන්නේ නැති වුණා. එහෙනම් එන්න පුතා තේරුම් ගන්න ඊළඟ කතාව. දැන් බලන්න මේ දෙන සටහන ඔලුවට ගන්න. හරිද? ඔන්න පුතේ මම රවුන් දෙකක් දෙනවා. මොකද පුතේ මම රවුන් දෙකක් අඳිනවා. ඔන්න මම රවුන් දෙකක් අඳිනවා බලන්න. මම මෙතන එකක් ගන්දා ඇඳලා ඒ රවුමේ ලියනවා පරමාණු කොච්චරද පුතා? 6.22 වැඩි කිරීම 10.23යි. තව රවුමක් අඳිනවා. ඒ රවුම ඇඳලා ඒක ලියනවා පුතා මොනවද? 96.22 වැඩි කිරීම 10.23යි. 96.22 වැඩි කිරීම 10.23යි. හොඳට කල්පනා කරන්න. පරමාණු කියලා එක රවුමක ලිව්වා. අනිත් එකේ ලිව්වා පුතා 90. දැන් ඔයාලට පුතා මම එක එක දෙනවා මේ මෙතන්ට දාන්න කියන්නේ නැතුව ඔබට මං කියනවා. එතකොට පුතා දැන් බලන්න මම දෙනවා පුතා කාබන් කොච්චරක්ද ග්‍රෑම් 12. මොකද්ද දෙන්නේ පුතා කාබන් ග්‍රෑම් 12. එතකොට කාබන් ග්‍රෑම් 12 දුන්නහම ඒ කාබන් ග්‍රෑම් 12 පරමාණු කොච්චරක් තියනවද පුතා? 6.22 වැඩි කිරීම 10.23ක් තියෙනවා. එහෙනම් එයා අදාළ වෙන්නේ කොයි චාට් එකකටද පුතා? මෙන්න මේ චාට් එකට. මං ගන්නවා පුතා මැග්නීසියම් ග්‍රෑම් 24ක්. ඒක මැග්නීසියම් ග්‍රෑම් 24ක් ගත්තාම එයාත් අදාළ වෙන්නේ පුතා මේ චාට් එකටමයි. මැග්නීසියම් ග්‍රෑම් 24ක පරමාණු කොච්චරක් තියෙනවද පුතා? 6.22 වැඩි කිරීම 10.23යි. ඊළඟට පුතා මම ගන්නවා ඔක්සිජන් ග්‍රෑම් 16ක්. ඒ ඔක්සිජන් ග්‍රෑම් 16 තියෙන පුතා පරමාණු කොච්චරද? 6.22 වැඩි කිරීම 10.23යි. එහෙනම් බලන්න ඔබට දැන් තේරෙන්න ඕන මේ පරමාණු කියන මූලධර්මයත් එක්ක යන්නේ හැමතිස්සම පුතා මෙතනත් මොනවද? පරමාණු. ඔක්සිජන් මහා විශේෂ කෙනෙක්. මොකක්ද ඒ ඔක්සිජන්ගේ විශේෂත්වය? ඔක්සිජන් මූලද්‍රව්‍ය විදියට ගත්තොත් මෙහෙම. එතකොට පුතා මූලද්‍රව්‍ය විදියට ඉන්න මෙයා හදන්නේ මොකද්ද පුතා? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් මෙයා හදන්නේ. මේ ඔක්සිජන් ම පුතා මේ විදියට ලියනවා AO2 ලෙස. ඒ O2 ලෙස ඉන්නකොට එයා හදන්නේ මොකද්ද පුතා?
සාපේක්ෂ අනුක ස්කන්ධයක්. එතකොට පුතා මෙයා මෙහෙම ඉන්නකොට සාපස් කීයද පුතා 16යි. මෙයා මෙහෙම ඉන්නකොට සා අස් පුතා එතකොට කීයද 16 වරක් 2 කීයද පුතා 32යි. එතකොට පුතා ඒ විශේෂත්වය තේරුම් ගන්න. එහෙනම් පුතා ඊළඟට බලන්න. මං ජලය ගන්නවා පුතා කොච්චරද? ග්‍රෑම් 18ක්. ජලය ග්‍රෑම් 18ක පුතා අණු කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10^23. ඊළඟට මම ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පුතා ග්‍රෑම් 44ක්. එතන අණු කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10^23. අණු කොච්චරද පුතා? කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක අණු කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10^23. ඔය විදිහට පුතේ මේක වටේ ඕන තරම් සංයෝග අපිට ගෙනියන්න පුළුවන්. තව ඕනනම් එකක් ගමු. ඇමෝනියා. ඇමෝනියා කොච්චරක්ද පුතා අපි ගන්නෙ? මෙතන 17ක් ගන්නවා. 17ක ගත්තොත් අණු කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවා. එහෙනම් බලන්න පුතේ මේ චාට් දෙක ඔළුවට වැදුනද කියලා, තේරුම් ගත්තද කියලා. ඒ තේරුම් ගැනීම පුතා දැන් හදන ගණන් වලින් අපිට වැටහෙයි ඔබ හරියටම තේරුම් ගත්තාද කියලා. එහෙනම් පුතා දැන් බලන්න සියලු දෙනා ලියන්න මේ ප්‍රශ්නය පුතා. මේ ප්‍රශ්නය ලියන්න. එතකොට බලමු ඔබ තේරුම් ගත්තාද කියලා. කාබන් වල ඔක්කොම ලියන්න සිල් දෙනවා. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දැන් ඔහම ඉන්න කියද පුතේ? ඔයා කියන්න රණු. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12කි. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12කි. කාබන් ග්‍රෑම් 36ක් ඇති. කාබන් ග්‍රෑම් 36ක් ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. කාබන් ග්‍රෑම් 36ක් ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න. දැන් ඔබට යමක් තේරෙන්න ඕන. මොකක්ද? 12ක තියෙන්නේ කොච්චරක්ද පුතේ? 6.022 වැඩි කිරීම 10^23ක්. 12ක තියෙන්නේ මොකද්ද පුතේ? 6.022 වැඩි කිරීම 10^23ක්. එහෙනම් 36ක තියෙන්නේ කොච්චරක්ද පුතේ? අර වගේ කොච්චරක්ද? 3 ගුණයක්. ඒ වගේ කොච්චරක්ද පුතේ? 3 ගුණයක්. අර 12ක තියනවා කිව්ව ගාන වගේ කොච්චරක්ද පුතේ? 3 ගුණයක්. හැබැයි පුතේ අපිට එහෙමයි කියලා ඕක ලේසියෙන් අපිට එහෙම ලියන්න බෑ. ඒ කියන්නේ එහෙමනම් ඔබ ලියයි පරමාණු 6.02 වැඩි කිරීම 10^23 වැඩි කිරීම 3 කියලා. එහෙම ලියන්න බෑ. මේක පුතා ක්‍රමයට ලියන්න ඕන. දැන් ඔන්න බලන්න ඔය ගාන හදන විදිය ස්ටෙප් බයි ස්ටෙප් මම දැන් කියා දෙනවා. සියලු දෙනා ඉස්සල්ලාම වාක්‍ය ලියන්න. මෙන්න මේ වාක්‍ය. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ලියන්න පුතා පළවෙනි වාක්‍ය. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. දොළහ. ඔන්න පළවෙනි වාක්‍ය. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 12යි. ඔය පළවෙනි වාක්‍යය.
කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 12යි. දැන් සශින් කියන්නේ ඊළඟ වාක්‍යය කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 12යි. දැන් ඕක අවගාඩ්‍රෝ නියතයට සම්බන්ධ කරලා ඊළඟ වාක්‍යය අන්න ඕන. එතකොට පුතා ඔයාට ඔකට ලේසි මාර්ගයක් කියන්න. ඔයා ඔය ප්‍රශ්නේ පුතා රිවර්ස් කරන්න. ඔය ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? කාබන් කොච්චරකද? කාබන් ග්‍රෑම් 36ක තියෙන පරමාණු සංඛ්‍යාව. ඔබ දන්නේ මොකද්ද? මේකෙන් අදහස් වෙනවා පුතා මොකද්ද? කාබන් ග්‍රෑම් 12ක ඇති පරමාණු සංඛ්‍යාව. කාබන් ග්‍රෑම් 12ක ඇති පරමාණු සංඛ්‍යාව. කාබන් ග්‍රෑම් 12ක ඇති පරමාණු සංඛ්‍යාව කොච්චරද? පරමාණු කොච්චරද පුතා? 6.022 වැඩි කිරීම 10^23යි. 6.022 වැඩි කිරීම 10^23යි. කාබන් ග්‍රෑම් කොච්චරක තමයි පුතේ? 12ක තියෙන පරමාණු සංඛ්‍යාව. එතකොට අහන්නේ පුතා කාබන් ග්‍රෑම් 36ක ඇති පරමාණු සංඛ්‍යාව. එහෙනම් පුතේ 12ක මෙච්චරනම් 36ක කොච්චරද? එහෙනම් පුතා ග්‍රෑම් 12ක කීයද පුතා? 6.022 වැඩි කිරීම 10^23. එහෙනම් පුතා ග්‍රෑම් 36ක බලන්න ඕන. ග්‍රෑම් කොච්චරකද පුතා? 36ක. දැන් කොහොමද මේවා කරන්නේ? සුළු කරනවා. 12 මේ ග්‍රෑම්ට ග්‍රෑම් කපනවා පුතා. මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපුවා. ඊට පස්සේ පුතා 12 වරක් කීයද? 12 වරක් 1යි. 12 වරක් කීයද? 3යි. එහෙනම් මේ 3ෙන් පුතා මේ දෙන්නගෙන් ඒ සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. දැන් පුතේ මෙහෙම සංඛ්‍යාව වැඩි කරනකොට දැන් මේක පළවෙනි වතාවින්ද ස්ටෙප් එකක් ගන්න. 6.022 වැඩි කිරීම 10^23 වැඩි කිරීම පුතා 3 තියෙනවා. කොහොමද වැඩි කරන්නේ? කොහොමද වැඩි කරන්නේ? දැන් මේ 3 අරගෙන පුතා මෙයාත් එක්කයි මෙයාත් එක්කයි දෙන්නම එක වැඩි කරනවද? නැහැ. ඒ 3 දෙන්න එක වැඩි කරන්නේ නැහැ. මෙතන වැඩි කිරීමක් මෙතන වැඩි කිරීමක් තියෙනවනේ. එක දණක වැඩි කරාම ඇති. කාත් එක්කද පුතේ මේ 3 වැඩි කරන්නේ? මෙයාත් එක්කද මෙයාත් එක්කද? 10^23 බලයත් එක්කද? 6.022 එක්කද වැඩි කරන්නේ මේ 3? සංඛ්‍යාත්මක අගයත් එක්ක වැඩි කරන එක ලේසි. මේකත් එක්ක වැඩි කරොත් නිකම්ම 3 වැඩි කිරීම 10^23 කියලා එනවා. එච්චරයි. ඒ නිසා පුතා මෙයයි මෙයයි සුළු කරනවා. සුළු කරන්නේ දශම ස්ථාන අයින් කරලා වැඩි කරන්න. 6022 වැඩි කරන්න කීයද පුතේ? 3ෙන්. 3^2 6යි. 3^2 6යි. 3^6 18යි. ඔහොම දැම්මා. දැන් පුතා දශම ස්ථාන ආපස්සට ගෙනියන්න. දශම ස්ථාන 1^2 කියා ගෙනන ඕන පුතා. 3ක් ගෙනියන ඕන. එහෙනම් 18.06 6 වැඩි කිරීම පුතා 10^23. වැඩි කිරීම 10^23. දැන් පුතේ මෙතන පූර්ණ සංඛ්‍යාව තියන්නේ සංඛ්‍යා අංක දෙකකට. ඕක තනි සංඛ්‍යා අංකයකට ගේන්න ඕන. එහෙනම් ඔබ මොකද කරන්න පුතා? 1.8.6 වැඩි කිරීම පුතා 10^1 බලයක් එළියට ගන්න. 10^1 බලයක් පුතේ එළියට ගන්න. ඔබට තේරුණාද? 18 කියන්නේ පුතේ 1.8 වැඩි කිරීම 10නේ. ඒ නිසා ඒ 10 බලය එළියට ගත්තා. එහෙනම් පුතා මේ 10^23 බලය හැමම ලියනවා. එහෙනම් ෆයිනලි පුතා අවසානයට 1.8.6 වැඩි කිරීම පුතා මේ 23යි මේකයි එකතු කරලා පුතා මේක තමයි පුතා අවසන් උත්තර. කොහොම බලන්න ඔන්ලයින් ඉන්න දරුවෝ තේරිච්ච අත උසන්න. ෆිසිකල් ඉන්න දරුවෝ තේරිච්ච අත උසන්න. තේරුණාද මේ සුළු කිරීම? තේරුණාද? ඒක තමයි පුතේ කියන්නේ. ඒ කියන්නේ ඔබ අවබෝධ කරගන්න ඕන පුතේ මේක පාසුවට මම ක්‍රමයක් ක්‍රම කියා දෙන්නම් පුතා. ඒ ක්‍රම ඔස්සේ යන්න. ඒ ක්‍රම ඔස්සේ කියන්නේ පුතා දැන් ඔයා මේකේ දැන් ඔය මේ වගන්ති ලියන්න ගොඩක් දරුවෝ දන්නේ නැහැනේ. එයාට උදව් කරන්න. දැන් ඕකේ තියෙන මුලින්ම තියෙන පුතේ තියෙන කාබන්නේ. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියා ගන්න. හරිද?
ira pasi puthe oya ta onnam me wakya liyala ilagada puta aapassara rivas karanna ara wakya puta harida dan oata me wagandiya liyanna mataka naththa oya karanna puta daane deela thiyenawane carbon gram 36 ka thiyena paramanu sankhyawa kiyala e wakya liyan ekata udin puta carbon gram 12 ka thi paramanu sankhyawa kiyala liyan manda mamat oya widiyata karala thiyena puta samahalaata mataka nathi unoth ehema vibhagata මේ විදියට පුතා අපි කරලා දෙනවා එතකොට අවුලක් නෑ පුතා එතකොට කොයි පැත්තට ගියා මොකද ප්‍රශ්න අහන එකට අනුකූලව තමයි පුතා අපි ආපස්සට කරන්නේ ඒතර ආපස්සට කරා කියලා අවසානයේ පුතේ හොයන්න බැරි වෙන්න ඕන මෙතන ලොකු ඉඩක් තිබ්බොත් නම් හොයන්න පුළුවන් ආපස්සට කරා කියලා එහෙම නැත්තම් පුතා මේක රිවර්ස් කරා කියලා පේන්නේ නෑ අර සුළු කිරීම තියෙන පුතා සමහර ඒවා පිටිපස්සට සුළු කරා යන්නේ ඒ වගේ එතකොට පුතා මෙතන පරමාණු 6.22 අඩිගෙනම දාල්සුම මෙතන ග්‍රෑම් 12ක මෙච්චරනම් 36ක බලනවා සුළු කිරීම හරියට ගන්න ඕන හදා ගන්න පුතේට අග්ගා තග්ගාලා හදන්න තග්ගාලා හදන්න පුතේ සියලු දෙනා තග්ගාලා හදලා ඉවර කරන්න පුතේ තේරෙනවද पूर्ण संख्या देखा संख्या සමහර වෙලාවට කලාතුරකින් තමයි මේකම ඒ කියන්නේ ප්‍රධානම මේකම බලාපොරොත්තු වෙන අවස්ථා තියෙනවා. පහ අපි ප්‍රශ්නේ උත්තරේ බලන්න පුතේ 130 පිටුව වාචකතින් කසිය තිය පිටුව පෙරලා විසඳු අභ්‍යාස කියලා තියෙන. එතන බලන්න විසඳු අභ්‍යාස කියලා තියෙනවානේ පළවෙනි ගාන. හරි. ඒ ගාන සුළු කිරීම බලන්න පුතේ. 6.22 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 4 කියලා තියෙනවානේ පුතේ. හරිද? එතකොට ඔය අහපු ප්‍රශ්න වගේමයි. හරිද? එතකොට 24.88 වැඩි කිරීම 10 23 එන්නේ පුතේ. නමුත් මෙතන පේනවානේ ෆයිනලි ආන්සර් එක දීලා තියෙන්නේ එක පූර්ණ සංඛ්‍යාව. හරි? एगान योगान विना स्पोट इतना मौल संख्या गान कार्ड पेन्ना कार्ड को लक्ष्म कर මම පෙන්නන්නක මට ඇති උන් පෙන්නන්න නේද වාගේ මම අර දිහා ලකුණු කරලා දෙන්නම් නේද පස්සේ වාගේ තෝන් වෙනවා නේද अरे अगस्त मास ठाकाल मैं कल आ गया इलाके कल आना पुता
Arigute. Oksigen wala. Iwan. Oksigen wala. Oksigen wala. Sapeksha paramanuka skandaya. Dasayaki. Bagi nama Ranu, makanya itu nama Ranu Keshan. Oksigen wala, sapeksha paramanuka skandaya dasayaki. Oksigen gram atak athi, oksigen gram atak athi, oksigen gram atak athi. Paramanu sankhyava swayam. Mata chuta kai pennan taram thunata. Oy January nama wane. Hari. Tagal hude. Ondang issala thalen hadan tagala. Bala bala inne ba. Oya tiut aja tiba palavani kan hadan lo dunne balan bude dan taale allagan na hari aja palavani waak kelian lo oksigen lo sapeksha paramanuka skandaya kiya da dasaya ilanga waak kelian oksigen gram dasaya kathi paramanu sankhyawa metanta oksigen okara. Metanta dasaya. Metanta okara dasaya. Metanta kiyakada man dunne puthe? 8. Etoda putha metana metana 8. Etoda putha metana sulu karana kota 16 metanta metanta 8. Tagalah adalah uttare kiya. Bana online ina daru uttara diripat charanna. Oksigen wala sapeksha paramanuskandaya 16. Oksigen gram 16 ka tiyena athi paramanu sankhyawa paramanu 6.22 wedi kirima 103. Oksigen gram ataka adangu paramanu sankhyawa kiyada uttare aave me taggala wa sulu karala enna ona puta ha kiyanna baana puthe hariyatama ganna dan oyala sahan aasanayata gihin tiyenawa metana puta 1 metana 2 harida. Tunai dasama binduai ekai ekai wedi kirima 10 23 dasama sthane nathi unoth waradi putiya dasama sthane denme naththam waradi e nisa eka balanna daanna kalpanave dasama sthane nathi unoth waradi eka avabodha karaganna e nisa dasama sthanayak nisa samahalaata sampurna lakunak vidya paper eke waradena puluwan. Gana istirahat enak na laku deka tuh na enak pulang ide pasti. Ila kada liyan na buta deng yanne anu ata kata keran na kalpana wing yang ammonia wale ammonia wale
Amonia wala lian hude, amonia wala sapeksha anukaskandaya. Amonia wala sapeksha anukaskandaya 17 ki. Amonia wala sapeksha anukaskandaya 17 ki. 17 ki. E dewani gana. Amonia gram panasekaka. Amonia gram panasekaka. Eti anusankhyawa soyan. Eti anusankhyawa soyan. Eti anusankhyawa soyan. Dan balanna puthan. Hari dah, ini ready mana san? Naya di dalam me paramanu tiennya tante anudan, anu tiennya tante. E tekka israhat ya anu bude. Hari, itu kota bota metan tante dana ma oksigen menuat ammonia. Itu tante ammonia dapu kama metan mana sena bota anu. Hari, metan kia dapu ta dahat. Om, oya gamana ala. Om, palo ini wakil iwa. Dahatai. Ini pasya puta. Ila ngete, metana satangana danama. Ammonia kocharata puta. Gram dahata kati, metana puta mokata kianne. Anu sankyal. Metana ena puta angana ada. Anu. Hai dasar membindu ayat dekai dekai beri kiri mana dah hai bisutuna. Iru asal buta metana apa huliya nama ammonia gram kocer kata buta panas ekakak eti anu sangkia metan ta anu. Arah ke diwa baki ada sama gan. Dan buta arah isalla suluk kiri mama ini nawa tatenne. Metana buta me sankhya ohomama innawa metana wenas wenawa buta 17 6.22 2 වැඩි කිරීම 13යි කොච්චර කද buta 51ක 17 වරක් 1යි 17 වරක් 3යි ඉස්සල්ලා වගේමයි 90 3ෙන් වැඩි වෙන්නේ 18යි 0.6යි 6යි 6 වැඩි කිරීම 10යි 23යි තව වාක්‍යයක් ගන්නවා 90 1.8යි 0.6යි 6යි 6 වැඩි කිරීම 10යි 24 බලය Ekai dasar matai bintu ahai ahai beri kiri ma, dahai visi, hatara veni bal. Idim balan nabu deh hariya tuwa, satahan keran na, ekai ita wedagat tu nabu deh agollo meka hariya dikene karni, ban nabu deh. Ilang ada api kata karena apa? Ilang ada api kata karena mau le gana ilang ada prasnya itu gana putih. Enang oya gana ocehan. Oya gana ocehan. Dan oya awal itu kerana ini ide pasal dia gana putih. Mau le hadunwa. Maulaya handunwan. Maulaya handunwan.
මවුලයා හඳුන්වන්න මවුලයා අර්ථ දක්වන්න ඒ හැම අවස්ථා මවුලයා විස්තර කරන්න ඔය ඔක්කොම එන්න පුතා මේ උත්තරේ තමයි ලියන්න තියෙන්නේ මවුලයා හඳුන්වන්න මවුලයා අර්ථ දක්වන්න මවුලයා විස්තර කරන්න සමහරු බලාපොරොත්තු වෙනවා දැන් අපි මෙතනදි දෙන්නේ මවුලයා හඳුන්වන්න කියලා විභාගෙට එනවා මවුලේ අර්ථ දක්වන්න එතකොට කියනවා සර් ඉගැන්වුවේ නෑ මේ මවුලේ අර්ථ දක්වන්න සර් ඉගැන්වුවේ මවුලයා හඳුන්වන්න කියලා එතකොට එතකොට ඔබ ලියන්නේ ඒ නිසා මවුලයා හඳුන්වන්න අර්ථ දක්වන්න සියල්ල එකයි එතකොට බලන්න පුතේ අච්චු පොතේ ඔය කළු පාට කරලා තියෙන දේවල් ඔබ වැඩිපුර බලනවද අච්චු පොත කරලා ගන්න අච්චුපතේ පුතේ කළු පාට කරලා තියෙන දේවල් ඔබ වැඩිපුර බැලිය යුතුමයි එහෙම බලන්නේ නැත්නම් පුතේ හොඳට මතක තියාගන්න මේ ගමන යන්න බෑ මේ යන යන්නේ ඇත්තටම පුතේ විශේෂ ගමනක් විද්‍යාව ඒකක් කරා යන ගමනක් එතකොට පුතේ ඕගොල්ලෝ 6-7-8 සමහර ළමයි ඉන්නවා දඟලනවා නමුත් 6-7-8-9 10-11ට ආවට පස්සේ පුතේ 10-11ට ආවට පස්සේ ඔගොල්ලෝ හොඳට වැඩ කරලා විද්‍යාව ඒ නවය ගන්න සමහර දරුවෝ ඉන්නවා පුතා මේ 10-11ත් වැඩ නොකර විද්‍යාව හෝ විෂයන් ගත්තාම සමහර ලාවට C9ක් ගන්න වෙන්න පුළුවන් C9ක් ඒත් ඒ ලෙවල් හොඳට කරලා පුතා සමහර ලාට විශ්වවිද්‍යාලය යන ඉතින් අපිට දැන් අත්දැකීම් එක්ක එහෙම දරුවෝ හම්බෙනවා ඒ දරුවෝ සමහර ලාට ඒ ලෙවල් වලදී පටන් අරන් තියෙන වැඩ කරන්න ඉතින් පුතේ ගැටලුවක් නැහැ කොතනදි හරි තමන් පටන් ගන්න ඕන තමන්ගේ ගමන ආරම්භ කරන්න ඕන නමුත් පුතා ඔබ මතක තියාගන්න ඒ ආරම්භයේ අඩුම තරමින් ඕ ලෙවල් වලින් නොගත්තොත් ඕ ලෙවල් රිසල්ට් එක මත පුතා ඔයාට ජොබ් එකකට යනකොට ඒක ගැටලුවක් වෙනවා ආනවා ගණිතයට මොනවද විද්‍යාවට මොනවද ඉංග්‍රීසි වලට මොනවද කියලා සාමාර්ථ එතකොට ඒ අහන වෙලාවේදී ඔබ අසරණ වෙනවා පුතා ඔබ ගණිතයට ඒ නොතිබ්බොත් විද්‍යාවට ඒ නොතිබ්බොත් ඊට පස්සේ ඉංග්‍රීසි වලට ඒ නොතිබ්බොත් ඒ නිසා එතෙන්දී එදාට ඔබ ගොඩක් අසරණ වෙනවා ඒ නිසා අපි මෙහෙම පැහැදිලි කරනවා ඉතින් මම හිතනවා සියලු දෙනාට මේ තේරුම් ගන්න පුළුවන් මට්ටමේ ඉන්න දරුවෝ ඉන්නේ මේ සියලු දෙනා. ඒ නිසා කරුණා කරලා පුතේ තේරුම් ගන්න කරුණා කරලා. හරි. එන්න පුතේ දැන් මවුලේ අර්ථ දක්වන්න. හරිද? මවුලේ අර්ථ දක්වන්න එන්න. එතකොට පුතේ මවුලේ අර්ථ දක්වනකොට පේනවද කළු පාටට අර්ථකථනයක් දීලා තියෙනවා එහෙනම් මට කියන්න භූමි මවුලේ අර්ථ දක්වන්නේ කුමන මූලද්‍රව්‍යයට සාපේක්ෂවද කාබන් මූලද්‍රව්‍යයට සාපේක්ෂව විනුරි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අර්ථ දක්වුවේ කාට සාපේක්ෂවද කාබන්ට සාපේක්ෂව සාපේක්ෂ අණුක ස්කන්ධය අර්ථ දක්වුවේ කාට සාපේක්ෂවද කාබන් සාපේක්ෂව කාබන් මාර විදියට තැනක් දීලා තියෙනවා කාබන්ට මාර විදියට තැනක් දීලා තියෙනවා මේ රසායන විද්‍යාව කොටස් තුල රසායන විද්‍යාව කියලා මම හඳුන්වන්නේ ඇයි මූලද්‍රව්‍යයට කතා කරනවා නම් සංයෝග වලට කතා කරනවා නම් ඒ මොන විද්‍යාවද පුතා රසායන විද්‍යාව නිසා අපි ආලෝකයට කතා කරනවා නම් තාපයට කතා කරනවා නම් ඒක භෞතික විද්‍යාව ශාකයකට කතා කරනවා නම් සතෙක්ට කතා කරනවා නම් ඒක ජීව විද්‍යාව එතකොට ඒ විදිහට හරියට මේක විශ්ලේෂණය කරගන්න. එතකොට පුතේ භෞතික විද්‍යාවේ කාබන් කියන්නේ මාර වැදගත් ප්‍රධාන මූලද්‍රව්‍යයක්. එතකොට පුතා කාබන් වල ඔබ දන්නවා පුතා සමස්ථානික තියෙනවා. මොකද පුතේ සමස්ථානිකයක් කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ප්‍රමාණක අඩංගුණම් අපි කියනවා පුතා මොකද සමස්ථානික. එතකොට සමස්ථානිකයක් ඔබට ලියන විදිය කියා දුන්නා මම ඊට කලිනුත් කාබන් වල සමස්ථානික ලියන්නේ මෙහෙම කාබන් ලිව්වා උඩට 12 ලිව්වා යටට 6 ලිව්වා මෙහෙම එහෙනම් මේ ලිව්වේ පුතා මොකද කාබන් 12 සමස්ථානිකේ හරිද පුතේ එතකොට අර්ථ දක්වන්නේ කොහොමද එහෙනම් මේකත් එක්කම පුතා අර්ථ දක්වන්නේ අපි කියනවා පුතා
Maule artha dakwanne me vidiyatai carbon 12 samasthanike hariyatama putha kochcharakda kiragat gram 12k tula adangu wana putha mokakda paramanu sankhyawata samana yam dravyaka putha moolika tanummekaka paramanu ehema naththam anu ehema naththam putha ayana sankhyawak adangu padartha pramanaye ehi dravya eki dravye maulayak lesa handinne. Ithin ara ogala ara gedaddi paadam karanne Archimedes niyamaya skandha saha sthiti niyamaya ohoma niyama paadam karawane. E niyama paadam karana wage me maulayak putha paadam kala gata yutu. Ena liyamu siyalu dena hariyata achupadath balanna e kiyana etakotama man kiyana ekath liyanna siyalu dena. Ena liyanna putha carbon chudirak 12. Carbon chudirak 12. E chudira danna ona. Carbon chudirak 12. Samasthanike carbon chudirak 12. Samasthanike hariyatama kiragat hariyatama kiragat gram 12k tula hariyatama kiragat gram 12k tula hariyatama kiragat gram 12k tula adangu wana adangu wana paramanu sankhyawata paramanu sankhyawata samana paramanu sankhyawata samana yam dravyaka moolika tanum ekaka yam dravyaka moolika tanum ekaka yam dravyaka moolika tanum ekaka varana athula putha paramanu paramanu ඊට පස්සේ පුතා කමා අණු කමා අයන වරහන වහන් සංඛ්‍යාවක් සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය adangu padartha pramanaya eki dravye maulayak lesa handinme eki dravye maulayak lesa handinme eki dravye maulayak lesa handinme oka nam puthe amarui paadam karanna namuth putha oba taale allagena hariyata paadam karagathu yutui etokota balanna puthe me carbon moola dravya nan eyaage tiyenne monawada putha carbon paramanu jalaya kiyana sanyogaya nan එයාගේ තියෙන මොනවද පුතා භූමි ජල අණු එහෙනම් පුතා අයන කියන්නේ මොනවද අයන කියන්නේ මොනවද මේ සෝඩියම් පුතා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරගන්නවා එතකොට හදන්නේ සෝඩියම් මොකද්ද පුතා ධන අයනය ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරා අපි තුන්වෙනි පාඩමේදී කතා කරා හදන්නේ ධන අයනය ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්ත පුතා හදන්නේ මොන ආයනයද ඍණ ආයනය. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය ගත්තාම සෝඩියම් ධන ආයනයත් සිය ඍණ ආයනයත් අන්තර්ගතයි. එතකොට පුතා ලෝහයක්
ඉලෙක්ට්‍රෝන පිටකරාට පස්සේ යා හදන්නේ මොන ආයනද පුතා? ධන ආයන. ඒවට අපි කියනවා මොනවා කියලාද? කැටායන කියලා. ඊට පස්සේ අලෝහයක් පුතා ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම යා හදන්නේ මොනවාද පුතා? ඇන ආයන. ඒව මොනවාද පුතා? ඇන ආයන. එතකොට කැටායන හදනවා, ඇන ආයන හදනවා. කැටායන හදන්නේ ලෝහ, අලෝහ හදන්නේ මොනවාද පුතා? ඇන ආයන. පාඩම් කරගන්න පුතේ, හැම එකම ලියන්න දෙන්නේ නැහැ, පාඩම් කරගන්න. එතකොට බලන්න පුතේ ඔබ අවබෝධද කියලා. ඊට පස්සේ පුතා එතනින් එන්න දැන් දැන් ඔබ පුතා මවුලයක් අර්ථකථනය කරගත්තා. එතකොට පුතා දැන් මේ මවුල අර්ථකථනය කරාට පස්සේ ලියන්න පුතා ලියන්න මේ විදියට. යටින් තරුවක් දාන්න ඔය ලියපු ප්‍රකාශයට යටින් තරුවක් දාන්න. මේක ප්‍රශ්නයක් නෙමෙයි, ඔය කියපු එකට තව පොඩ්ඩක් අතුල් කරනවා. මවුලයක 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 පරමාණු මෙහෙම ලියන්න. මවුලයක පරමාණු ඊට පස්සේ පුතා අණු ඊට පස්සේ පුතා අයන. කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10.23ක් තියනවා කියලා ඕකක් දාගන්න. එතකොට පුතේ අර අර්ථ දැක්වීමට ඕක අදාළ වෙනවා. දැන් අර ඉස්සල්ල ගත්තා වගේ රවුමක් ආයි ගන්නවා. හොඳට බලන් ඉන්න. ඉස්සල්ල ගත්තා වගේ රවුමක් ආයි ගන්නවා දැන් මේ විදියට. ඔන්න ගත්තා. හරිද? පරමාණු 6.022 වැඩි කිරීම 10.23. තව එකක් ගන්න. අණු 6.022 වැඩි කිරීම 10.23. එහෙනම් පුතේ දැන් ඔහොමද ගත්තා දෙකක්. දැන් පුතේ අපි මේ පරමාණු 6.022 වැඩි කිරීම 10.23 සමානයි. මොකද්ද පුතා? පරමාණු මවුල මොකද කියන්නේ පුතා? එකයි. පරමාණු මවුල එකයි. පරමාණු 6.022 වැඩි කිරීම 10.23 සමානයි. පරමාණු මවුල එකයි. අණු 6.022 වැඩි කිරීම 10.23 සමානයි. මොකද්ද පුතා? අණු මවුල එකයි. මොනවාද පුතා? අණු මවුල එකයි. ඔළුවට දාගන්න හරියට ටියුට් එකේ තිබ්බට. අණු මවුල එකයි. හරිද පුතා? එහෙමනම් ඕම් බලන්න පුතා. හරියට අවබෝධ කරගන්න සියලු දෙනා දැන් ගන්නවා පුතා. මම සෝඩියම් ග්‍රෑම් 23ක් ගන්නවා. මේ සෝඩියම් ග්‍රෑම් 23 පරමාණු කොච්චරක් තියනවද පුතා? 6.022 වැඩි කිරීම 10.23. මේ සෝඩියම් ග්‍රෑම් 23 පුතා පරමාණු මවුල කොච්චරක් තියනවද පුතා? එකයි. ඇයි එහෙම වුනේ? මෙයාට සමාන නම්. මෙයාට සමාන නම්. අවසානයේ පුතා මේ දෙන්නා සමාන නම්. මේ තුන් දෙනාම එකට මොකද කියන්නේ පුතේ? සමාන. හරිද? තුන් දෙනෙක් ඉන්නවා. මෙයා වගේ මෙයා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා. එයා වගේ එයා. එහෙනම් මෙයයි ඒ වගේ නම්, එයයි ඒ වගේ නම්, මෙයයි එයයිත් අවසානයේ පුතා මොකද වෙන්නේ? එක වගේ. එහෙනම් පුතා සෝඩියම් ග්‍රෑම් 23ක පරමාණු 6.022 වැඩි කිරීම 10.23. සෝඩියම් ග්‍රෑම් 23ක පරමාණු මවුලක් පුතා එහෙමනම් කොච්චරද? එකයි. එහෙනම් ජලය ගන්නවා පුතා.
gram dahata. Enak jale gram dahata ka anu kocerat tienu ada kosir dina. Jale gram dahata ka anu kocerat tienu ada. Hai dasam bindu ay deka ay deka adi kirim ada hai wisuduna. Jale gram dahata ka anu maula kocerat tienu ada. Anu maula kia da buta ikai. Dan balam tahale hari dalla gatana. Sodium gram 46 ka. Sodium gram 46 ka. Paramanu maula kiyak tiyenawa. Sodium gram 46 ka paramanu maula kiyak tiyenawada? Siyala dena ayasit. Sodium 46 ka paramanu maula kiyeda? Pa siyala dena online inna daruwa. Sodium gram 46 ka paramanu maula kiyeda? 23 ka 1. 46 ka kiyeda putha paramanu maula? 2. Tak akan kamu jale gram panas satu reka jale gram panas satu reka anu mau lah kocer ada jale gram panas satu reka anu mau lah jale gram data kan anu mau lekai enam buta data kan ekana panas satu reka kia dah buta eva ge tunggu nih. Erang ilang prasnya dia anna buta. Maulika skandaya teoretika metanin awasan anna buta me baad me tinwasa ganan tika khadana diya na. Dia anna buta ta prasna teka tunak wage kalla awasan karna. Maulika skandaya artha dakwan. Maulika skandaya artha dakwan. Maulika skandaya artha dakwa. Liyanna putha uttare. Maulika skandaya artha dakwa. Maulika skandaya artha dakwa. Onama dravyaka uttare. Onama dravyaka. Onama dravyaka maulayaka skandhe onama dravyaka maulayaka skandhe onama dravyaka maulayaka skandhe onama dravyaka maulayaka skandhe Maulika skandaya namin handinme. Onama dravyaka maulayaka skandaya. Maulika skandaya namin handinme. Onama dravyaka maulayaka skandaya. Maulika skandaya namin handinme. Ilangata putha ilanga prashnaya liyanna. Maulika skandaya manina ekaka sandahan karan. Maulika skandaya manina ekaka sandahan karan. Maulika skandaya manina ekaka sandahan karan. Etokota putha Mega manina ekaka dekak tiyenawa. Ekak putha maulayata gram. Ekak maulayata gram. Harida? Dan meka putha maulayata gram kohomada ingrisiyen liyanne? Etakota putha metana maulayata kiwwot MOL rine eka. Eka oba dannawa. Metana gram kiwwot monawada putha G. Ena putha oba liyanna ona. MOL rineka G da ewanattan GMOL rineka da udaya singala dine daana kota liyana eke anith patta tamai putha ingreesiyen metana putha jeta kathawat ekka harida newton meter kiyana kota ekamane nm kiyala daanne namuth metana maula yata gana meter yata ehema tibbot putha me yata kathawat tibbot oy widiyata gan enam maula yata Only waputa M O L rineka,
Enam buta gram liwa o. Dan tanggal. Maule ata gram. Ini pasti kisma mana sakit nya buta gram tiyana tanah tapi tera. Hari kisma mana sakit nya kue gram mana ada kilogram mana kapi tera ini mana Ara vidya kama maule ada kiena kata awe hemma ma kiena ma hebe buta meka dewani eka vidya kama taka diaga na me pradani ane me maule ada kilogram meka bawita agene buta adu ma hari dek dona buta me gram kiena kat buta liena kota tema me dana kama vidya kali ana deke hema maule ada gram liena buta alga ana irmase reana alma ana eka vidya buta Harga A gram dia nih kau vidya gram, memang gram. Itu kalau buta metana kg dia nih kau simple k simple g mol rineka. Mere dia nih kau gram dia nih vidya meka anik kira tamai buta memang gram kela dia nih. Eka koi kat thari emaulan nih. Ilang kau buta alian nih, ilang kau prasne. Ilang ke prasnya buta. Dravya pramane hewat. Maula pramane. Dravya pramane hewat maula pramane. Sevima sadaha padame avasanayata thiyena achupade me sutraya sevima sadaha bhavita karana samikaranaya sadahan karana Bana ti utta kadano me padameng ganang hadanne eka hadala enna ilanga dawase gedara wenna iwara naha tama tuttak vinadi deka thunak thawa denna dravya pramanaya samanai parana thule maula gana ganana kiyala liyanna gayanna murta danayanna irawase danta danayanna irawasa putha metana liyana kota ema dravya putha skandaya Ema dravya iskandaya ne me hariyata liyanna ona dravya iskandaya bedanawa putha mokenda ara api issala katha karapu ema dravya putha mokenda maulika iskandaye meka bedanawa putha mokenda ema dravya putha maulika iskandaye ema dravya mokada putha maulika iskandaye ema dravya maulika iskandaye Onna buta level walata mataka tiyaganna kathawak kiyanna buta maula ganata api ganne buta mona akurada sankhetawat karana akura simple n mokada buta simple n skandayata bhavita karana akura mokada buta simple m maulika skandayata bhavita karana akura mokada buta capital m Enam buta sama datama meka mataka tiyaganna siyalu denama simple m samanai simple m bedima puta capital m simple m samanai simple m bedima capital m oya yam tanaka vidyavadi dakinawada capital m etana tiyanna maulika skandaya oya yam tanaka dakinawada simple m etana tiyanna puta dravyaka skandaya puta dravya mokada puta skandaya oya yam tanaka dakinawada simple n etana tiyanna puta mokakda maulaga hari etoda owa sammada puta den oba balanna puta ara maula maulika skandaya tiyenaka aapu vidiya ekka den balanna puta me dravya skandayata api aadesha karanakota mona wenda aadesha karanna puta gram walin aadesha kara maulika skandaya aadesha karanakota maulayata gram walin aadesha kara Dan putih om balan ne mesutra sulu ella abasane na kota
jeda di mokada wenna putha kapenawa me mol rine ka putha udata yanawa ena avasahane putha mol ena me pattat mol api putha de pattaka sutrayak gannakota de patte ekaka sulu vela samana wenna ona eka ahala thiyenada puthe oyala ganithe di putha samikarana ekathu gannakota ewa ekaka samana wenna ona putha ekathu karana ewa nathuwa samana wenna naththam ekathu karanna ba Kurbude mepette sulu kiri meng eka kene maula gana emboil mepette puta sulu belaha menno na puta mokadde emboil eto wurda mai mega samanen ena puta mauli ke skande eta api gane puta mata kati yagane sielu dena mauli eta gram skande mona ada puta skande gram eto wurda puta kilogram ud gana buluang kela ikena gata ena puta mega tamai awasan supri api ada metaning pada mawasan karna ati yeri dega Mau ada paper yang ada nama buta karena kalau yang kata lain itu lapangan saat ini, maka ini hak teri pada mana dal. Hari api apa lapangan saat ini buta itu pasti teri pada si allah kerjanya yang puluhan orang hati orang main balan nusa karena sih itu na. Prasna panti itu yang dahosa buta, ogolon dengan itu na main vidu lupa ya kapan hari mat tekka, hati orang gak lupa tekka. Ogolon itu iri dahos, pada ada ho prasna panti itu prasna panti itu na, ini sa, itu pasti nengah kat itu na recording dah nama buta lah balan nusa itu na. Enang ai buan putih sirde nanam usan nai good night putala sirde nanam parasun yang inna sirde nanam.